අපි හැමෝටම බලාපොරොත්තුවක් තියෙනවා. අපි ශක්තිය ඒ වෙනුවෙන් වියදම් කරන්නට සැදී පැහැදීන්නවා. ආදරණීය සහෝදර සහෝදරියනි, අපි දන්නවා අපිට එක මිටකට මේ ආකාරයෙන් ඔබව එකතු කරන්නට මීට පෙර බැරි වුණා නම් ඒ බැරි වෙන්න හේතුවක් තිබුණා. සියලුම වෘත්තීය සමිති විදිහට එක පෙළකට එක මිටකට එකතු කරන්නට අපහසුතාවයක් තිබුණා නම් ඊට හේතු තිබුණා. ඒ හේතුවන් කවරක්වත් නෙවෙයි ආදරණීය සහෝදර සහෝදරියනි, ඒ හේතුව තමයි අපි හිතුවා එක්තරා වෙලාවක අපේ අනිකා ඉන්නේ අපි සමගමයි කියලා. අපි අවුරුදු ගාණක් 2007 ඉඳලා මේ වෙනකන් සමස්ත ලංකා හෙද සංගමයේ විදිහටත් ආදරණීය හෙද සහෝදරත්වයේ විදිහටත් ඔබට ආමන්ත්‍රණය කරා. නෑ සහෝදරවරුනි, සතුරා ඉන්නේ අපි අතර නෙවෙයි, අපේ අනිකා ඉන්නේ අපි අතර නෙවෙයි, අනිකා ඉන්නේ අපකින් පිට. ඔවුන් විසින් අපිව බෙදලා තියෙනවා, ඔවුන් විසින් අපිව පාවිච්චි කරමින් තිබෙනවා. ඒ නිසා අපි එක පෙළට එක මිටට එකතු විය යුතුයි, අපේ රටේ ජනතාව වෙනුවෙන් අපි එකතු විය යුතුයි කියලා අපි යෝජනා කරා. කාලයක් ගිහිල්ලා හරි අපිට මේ විදිහට සමස්ත හෙද වර්ගයා එක තැනකට එකතු කරන්නට, සමස්ත වෘත්තීය සමිති සෞඛ්‍ය සේවාවේ තියෙන එක මිටකට එකතු කරන්න ලැබීමම මහා ජයග්‍රහණයක් වට සැලකෙනවා. ඒ සඳහා දෙවියන් ඔබ සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි. පළමු කොටම ආදරණීය සහෝදර සහෝදරියනි, හෙද සේවාවේ ස්වභාවයක් තියෙනවා, හෙද සේවාවේ ලාක්ෂණික ලක්ෂණයක් තියෙනවා, හෙද සේවාවේ උප්පත්තිමය ලක්ෂණයක් තියෙනවා. එයන් කවරක්වත් නෙවෙයි අපි ඉපදිලා තියෙන්නේ, එහෙම නැත්නම් හෙද සේවාව බිහි වෙලා තියෙන්නේ අපේ රටේ විතරක් නෙවෙයි මේ සමස්ත ධර්මී තලය තුළ අසාධාරණයට, අයුක්තියට, අසමානතාවයට, විෂමතාවයට පත්වෙලා ඉන්න මිනිස් වෙනුවෙන් වැඩ කරන්න. නූතන හෙද සේවාව පටන් ගත්ත යම් කලෙක ෆොරස් නයිටින්ගේල් කියන මැතිනියගෙන් නම් එදා සිට මෙදා දක්වාත්, මීට ඉහත ගැහැණිය මවක් වූ දා සිට නම් එදා සිට මෙදා දක්වාත් අපි අපේ කාර්යය තුල කරේ අන් කස කිසිවක් නෙවෙයි ඒ දුක් විඳින අසාධාරණයට, අයුක්තියට පත්වෙච්ච, ඒ තුලින් තමන්ගේ ජීවිතය රැකගැනීමට නොහැකි වෙච්ච, පෝෂණය කරගැනීමට නොහැකි වෙච්ච මිනිස්සු වෙනුවෙන්. ඒක අපිට ආඩම්බරයක්, ඒක අපිට අභිමානයක්. ඒ නිසා අදටත් ඔබගේ සේවාව මේ රෝහල් ශේෂ්ත්‍රයේ තුල සහ ඉන් පිටතට කිසිදු ණයක් නැති වෘත්තියක් බවට පත් වෙන්නේ අන්න ඒ හැඟීම් ධාරාව අපි අතරේ තියෙන නිසාමයි. ආදරණීය සහෝදර සහෝදරිනී, මේක මානව ප්‍රේමය මත පදනම් වෙච්ච වෘත්තියක්. අපි හැමෝම මේක දන්නවා. මානව ප්‍රේමයේ බිඳ වැටින්නේ කොතනද, අභියෝගයට ලක් වෙන්නේ කොතනද? එතන හෙද කාර්ය මණ්ඩලය ලෝකේ කොහේ හරි තැනක ඊට විරුද්ධව නැගී සිටිනවා, ඊට එරෙහිව නැගී සිටිනවා. ඒක මෙහෙ විතරක් නෙවෙයි. අපි දන්නවා අපිව නියාමනය කරන ජාත්‍යන්තර තලයේ ආයතනයක් තියෙනවා. වෘත්තියකට හැම එකටම එහෙම තියෙනවා, ජාත්‍යන්තර හෙද කවුන්සිලය. ජාත්‍යන්තර හෙද කවුන්සිලයත් හැම වෙලාවෙම හැම මොහොතකම නියෝජනය කරන්නේ මේ අසමාන, අයුක්ති සහගත ක්‍රමය තුළ අසරණතාවයට පත්වෙන මිනිස් වෙනුවෙන් වැඩ කරන්නේ කියන එකයි. 2019 හෙද දින තේමාව තුළ ජාත්‍යන්තර හෙද කවුන්සලයේ කියනවා, nurses and voice to lead health is a human right. තව පැහැදිලි, nurse a voice to lead health is a human right. 2019 කියනවා, a voice to lead health for all. ලෝකෙ පුරාම මේක අභියෝගයට ලක් වෙන හැම වෙලාවකම හෙද හෙදියන් විදිහට මේ වෙනුවෙන් අපි පෙනී සිටලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, 2004 දී කියනවා, nurse working with the poor against poverty. හෙදිය දුප්පත්කමට එරෙහිව දුප්පතුන් සමග සටන් වදී කියලා. සමස්ත ලංකා හෙද සංගමයේ විදිහට අපිත් නර්සස්ලා විදියට, එහෙම නැත්නම් හෙද හෙදිය විදියට ඔබ සියලු දෙනාත් පසුගිය කොවිඩ් කාලයේ සිට මෙහාට අපි දන්නා ඉතිහාසය ගත්තත්, එතනින් එහා අපි නොදන්නා ඉතිහාසය, අපිට මතක ඉතිහාසය ගත්තත්, අපි මිනිස්සු වෙනුවෙන් වැඩ කරලා තියෙනවා, කතා කරලා තියෙනවා. ඒක හෙදකමේ ඥාන ලක්ෂණයක්, ඒක හෙදකමේ උප්පත්ති ලක්ෂණයක්. ඒ ලක්ෂණය තමයි අපිව ජීවත් කරවන්නේ, ඒ ලක්ෂණය තමයි අපිව ඉදිරියට යවන්නේ.
නමුත් ගැටලුවක් තියෙනවා. හැම වෙලාවකම මේ සිස්ටම් එක ඇතුලේ මිනිස්සුන්ගේ දුක මාකට් කරනවා, මිනිස්සුන්ගේ ලෙඩේ මාකට් කරනවා, මේ මිනිස්සුන්ගේ තියෙන දුප්පත්කම මාකට් කරනවා. ඒ තුළින් මුදල් උපයනවා. එතකොට දුක මාකට් කරන, ලෙඩ මාකට් කරන, ඒ තුළින් ලාභ ලබන, ලාභ උපයන ක්‍රමයක් ඇතුලේ මිනිස් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක අභියෝගයක්. ඒ අභියෝගය අපි දරාගෙන වැඩ කරන මිනිස්සු. හැබැයි අපිට කොච්චර සටන් කරත්, කොච්චර කෑ ගැහුවත් අපේ මේ අද්දකෙන් බාල බෙහෙත් ලෙඩාට දෙන්න සිද්ධ වුණා, සිද්ධ වෙනවා, ඉදිරියටත් සිද්ධ වෙයි. අපි ඒක වළක්වන්න ඕනි. අපේ මේ අද්දකෙන් ඖෂධ කියලා කියපු කොහෙවත් නැති වතුර ඉන්ජෙක්ෂන් කරට ගැහුවා. අපේ මේ අද්දකෙන් ලෙඩා ගැන අපිට විශ්වාසය, ලෙඩා අපි ගැන කොච්චර විශ්වාසය තිබ්බත් අපි ඇතැම් විදිහට ඇතැම් විට අපිට ගෙනත් දීපු ඖෂධය දෙන්න ගිහිල්ලා මිනිස්සු මැරුණා. නිසා අපිට ගනුදෙනුවක් තියෙනවා මේ සිස්ටම් එකත් එක්ක, මේ ලාභ උපයන ක්‍රමයක් එක්ක. සමහරු හිරේ ගියා තමයි, නමුත් ඒක ඉවර වෙලා නැහැ. එනිසා අපි විශ්වාස කරනවා අපේ අතින් දෙන බෙහෙත, අපේ අතින් දෙන ඉන්ජෙක්ෂන් එක, අපි ලෙඩාට කරන හැම දෙයක්ම අතිශයින් මානුෂීය, අතිශයින් කරුණාව ඉස්මතු කරගත්ත ප්‍රේමණීය විදිහට මේක කරනවා නම් මේගොල්ලොත් එක්ක බෑ. එනිසා අපිට ගනුදෙනුවක් තියෙනවා. අපි එළබෙන සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඒ ගනුදෙනුව විසඳ ගන්නත් සූදානමින් ඉන්නවා. ආදරණීය සහෝදරවරුනි, අපේ ජාති ලක්ෂණය මිනිසුන් සමග සිට ගැනීම නම්, මිනිසුන් සමග එකතු වීම නම්, අපි අන්න ඒ තරමට මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ. ඒ වෙනස් කිරීම සඳහා අපිට ගනුදෙනුවක් බේරගන්න එළබෙන 21 වෙනිදා අපි ඒකටත් දෙයක් හදන්න ඕනේ. ඊළඟ කාරණාව, අපි හෙද සේවාව විදිහට ලැජ්ජ වෙන්න ඕනේ. අමිල මල්ලි කිව්වා වගේම අපි නර්සින් කරන්නේ නැහැ. මාධ්‍යවේදී හිතවතුනි, ඔබ මේ කෑල්ල අල්ලගන්න එපා. නමුත් ඇත්ත තමයි, අපි ලංකාව තුළ ඇත්ත විදිහටම හෙද සේවාව කරන්නේ නැහැ. අපේ තියෙන විභව ශක්තිය මේගොල්ලෝ අපිව ප්‍රතික්ෂේප කරලා, පටු කරලා, එක තැනකට ලඟු කරලා ඉවරයි. අපි කරන්නේ මොකද්ද? මොකද්ද සෞඛ්‍ය කියලා කියන්නේ? සෞඛ්‍ය කියලා කියන්නේ 6 වසර පොතේ තියෙනවා කායික, මානසික, සමාජීය, අධ්‍යාත්මික හා පාරිසරික යහපැවැත්ම කියලා. ඒක අපිට තියෙනවද? ඒක අපිට තියෙනවද? එක තැනක තිබුණා, මම දැක්කා ලාල් සහෝදරය, මාවෙනි බිලින්දා වරවර ළඟට කැඳා, අයිස් කුඩු කංජා හොයන නිරිදෝ වෙන කොහින්දා කියලා. ඔන්න අපේ සමාජය යහපැවැත්ම, සෙක්ස් කියලා හොයන රටවල් අතරේ අපි ඉන්නේ උඩින්ම. ඔන්න අපේ අධ්‍යාත්මික යහපැවැත්ම, මුහුදු දූෂණ යතින්, වනාන්තර දූෂණ යතින් ලෝකෙ අපි ඉන්නේ පළමු 5 දින අතරේ. ඔන්න අපේ පාරිසරික යහපැවැත්ම, සෞඛ්‍ය ලේකම්තුමා ඊයේ පෙරේදා රටවටේ යමින් කියනවා අපේ රටේ වැඩිම ප්‍රමාණයක් මැරෙන්නේ බෝනවන රෝගවලින්ලු, 60,000ක් ආඝාතය නිසා පැරලයිස් වෙනවලු, 4,000ක් මැරෙනවලු කියලා ඒ අය අවුරුදු 20ක් ඔය සෞඛ්‍ය මාත්‍යන් සිදිමින් කියනවා. මට කියන්න ඕන පොදි මෙච්චරයි. සෞඛ්‍ය කියන්නේ කායික, මානසික, සමාජීය, අධ්‍යාත්මික යහපැවැත්ම නම් ඒක බිඳ වැටිලායි තියෙන්නේ. අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ? නර්සින් වල තියෙනවා ප්‍රධාන කාරණා 4ක්. මේ 4න් 4ම අපෙන් ගන්නෙ නෑ. අපි කොච්චර සූදානම් වුණත්, අපි කොච්චර ඉගෙන ගත්තත් මේ 4න් 4ම ගන්නෙ නෑ. මොනවද මේ 4? අපිට තියෙනවා රෝග නිවාරණය. අපි රෝග නිවාරණ අංශයේ ඉන්නේ ගොඩක් පහලින්. අමිල සහෝදරයා කිව්වා ෆොරස් නයිටින්ගේල් එංගලන්තේ ඉන්න කොටත් 1858 ලංකාවේ සිවිල් වෛද්‍ය දෙපාර්තමේන්තුව හරහා ප්‍රජා සෞඛ්‍ය හෙද සේවාව ආවා. හැබැයි අදත් තව වෙනකන් අපේ නර්සස්ලා 200ක් විතර වගේ, අර MOH 200ක විතර වගේ ඉඳගෙන වැළපෙනවා. අපේ වැඩක් ගන්නෙ නැහැ. රෝග නිවාරණ අංශයට අපෙන් දෙයක් වෙන්නේ නැහැ. සෞඛ්‍ය අභිවර්ධනය, සෞඛ්‍ය අභිවර්ධනය කිරීම සඳහා රෝහල් තුළ මොනවද අපිට තියෙන පහසුකම්? ඔව්, යමක් කරනවා තමයි. නමුත් ඒක නෙවෙයි. දුක් වේදනාවකින් තොර කිරීම, දුක් වේදනා ඔව් ටිකක් වෙනවා තමයි. හැබැයි අපේ විභව ඒක නෙවෙයි. ඊට පස්සේ පුනරුත්ථාපනය. පුනරුත්ථාපනය කරන්නේ කොහමද? පුනරුත්ථාපනය සඳහා අපිට අවස්ථාවක් නැහැ. එහෙනම් අපි මොනවද මේ හෙද සේවාව කියලා කරන්නේ? අපි කරන්නේ ප්‍රතිකාර සඳහා යම් සහයක් වීම විතරයි. මේක හෙද සේවාව නෙවෙයි.
එහෙමනම් හෙද සේවාව ඇතුළේ මමාර කියපු සෞඛ්‍ය නංවීම සඳහා ලොකු විභාවයක් තිනවා. ඒ විභාවය අපි අත්පත් කරගෙන හිටියත් අධ්‍යාපනිකව එය භූමියේ ක්‍රියාත්ම කිරීමට අපිට හැකියාවක් ලැබිලන්නේ. එතකොට අපි මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය නංවනවනම් සෞඛ්‍ය කියලා කියන්නේ ධනය නම් අන්තිවසරේ හෙද ජාත්‍යන්තර කවුන්සලයේ කියනවා the economic power of care ආර්ථිකයේ ශක්තිය කියා එකයි. එහෙමනම් නිරෝගී ජනතාවක් තුළ තමයි රටක ආර්ථිකය මේ සඳහා පවතින්නේ. ඒ සඳහා අපිට විශාල කාර්යයක් කරන්නට තියෙනවා. නමුත් ඒක කරන්නට අපිට අවස්ථාව දීලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා අනාගතේ මේ නුදුරු අනාගතේ එන අලුත් පුනරුද සමය තුළ අපේ ඇත්ත විභව ශක්තිය පාවිච්චි කරලා අපේ ඇත්ත ශක්තියින් මුදා හැරලා මේ කියන හෙද සේවාව මේ රටේ ඇත්ත මිනිසුන්ට කරමින් මේ රට මේ ඔබේ මගේ රට උපන් නූපන් අපේ දරු පරම්පරාවේ රට මේ වැටිච්ච බංකොල තත්ත්වයෙන් නෙවෙයි මේකට වඩා ඉතාමත්ම දියුණු තියුණු රටක් බවට පත් කිරීම සඳහා අපි මේ විභව ශක්තිය පාවිච්චි කිරීම සඳහා ඇත්ත හෙද සේවාවක් ස්ථාපිත කිරීම සඳහා අපි ඇත්තම කැප කැප වෙන්න ඕනේ. ඒ සඳහා නිකම් බෑ පරිවර්තන යුගයක් ඕනේ. මේ අවුරුදු 76ක ඉතිහාසය තුලේ එහෙම අවස්ථාවක් අපිට ඇවිත් නැහැ. හැබැයි අපි දකිනවා අපිට හීනයක් තියෙනවා මේ නුදුරු අනාගතයේ මේ සෙප්තැම්බර් මාස 21 වෙනිදා පස්සේ එවැනි දෙයක රශ්මිය දැනෙමින් තිබෙනවා. ඒ සඳහා බලාපොරොත්තුවක් තියෙනවා. අපි මේ සමුළුව පැඳවනකොට මේ බලාපොරොත්තුව මල්පන ගන්නවන්නට ඔබට මට තියෙන මේ බලාපොරොත්තුව මෙතෙන් එකසු කරලා තියෙනවා. ඒ නිසා අපි නියත වශයෙන්ම අපේ ශක්තිය හරියට මුදා හැරලා මේ රටේ මිනිස්සුන්ට මීට වඩා යහපත් සේවයක් ඇති කිරීම සඳහා පෙරමුණ ගමු කියන යෝජනාව කැපවෙමු කියන යෝජනාව ඔබට කියමනවා මේ අවස්ථාවේදී. ඒ වගේම ආදරණීය සහෝදර සහෝදරියනි, අපි මේ සමාජ සංවර්ධනයට සාපේක්ෂව මේ ලෝකයේ තියෙන සමාජ සංවර්ධන සාපේක්ෂව ලාංකීය හෙද සේවාව දියුණු කරලා නැහැ. දියුණු වෙලා නැහැ නෙවෙයි, දියුණු කරලා නැහැ. අධ්‍යාපනිකයන් අමිත සහෝදරයා කිව්වා හෙද විවස්ථාවතින් නීතිමය තත්ත්වයන් නැතින් අපි ඉන්නේ බොහොමත්ම පහළ තැනක. අපිට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ. අපෙන් වැඩ ටික ගන්නවා ඒක ඇත්ත. හැබැයි එතනින් එහාට යමක් සිද්ධ වෙන්නේ නැහැ. අර කවියක තිබුණා මට මතකයි, උතුරන වතුරට බැසන පොරු රස කරතේ උගුරු කෝප්ප පල්ලේ තනි වුණා ඉගුරු කියලා. අපිට වෙලා තියෙන්නේ මේ ඉගුරු වලට වෙච්ච වැඩේ. නමුත් අපි මේ රට හැදීම සඳහා අපේ ශක්තියින් මීට වඩා පාවිච්චි කළ යුතුව තියෙනවා. එතකොට සමාජ සංවර්ධනයට සාපේක්ෂව අපි අපේ අධ්‍යාපනය, අපේ හෙද විවස්ථාව, අපේ හෙද සභාව වගේම අපිට ජීවිතය දිනාගත යුතුව තිබෙනවා. අපි දකිනවා වෙනත් රටවල් වලට අපේ ලොකු ඉල්ලුමක් තියෙනවා. සාමාන්‍යයෙන් හෙද නිලධාරිනියක් වෙන්න බෑ, හෙද නිලධාරියෙක් වෙන්න බෑ. නොලෙජ් එක නැතුව, දැනුම නැතුව, ඇටිටියුඩ් එක නැතුව, ඒ වගේම කුසලතාවය නැතුව. එංගලන්තයට යන, ඇමරිකාවට යන, ඕස්ට්‍රේලියාවට යන අය කියනවා අපේ මිනිස්සු තරම් කුසලතාවයක් නැහැ අනිත් අයට කියලා. හැබැයි නමුත් අපි යන්නේ ඉතාමත්ම ඛේදවාචකයක් විදිහට. අපි රටේ විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ ශේෂ්ඨට එන්න බලාගෙන, ඒගොල්ලෝ ගන්නේ නැහැ. අපේ සංඛ්‍යාලේඛන වැරදි. මෙසත් ප්‍රමාණාත්මකව අපේ හුඟක් කට්ටිය අඩුයි. වෙනත් රටවල් අපිව පාවිච්චි කරනවා, නැත්නම් හෙද සේවාව පාවිච්චි කරනවා ඒ රටවල් දියුණු කර ගැනීම සඳහා. අපේ රටේ එහෙම දෙයක් කරන්නට මේ පාලකයන්ට අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඉන්න ප්‍රමාණය අඩුයි. මේ පැත්තෙන් ආර්ථික අරමුදු නිසා ඉන්න රෝගීන් ප්‍රමාණය වැඩි. ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා 7-1-1-7-7-7-1-7-7-7-7-7 කිය කිය පැය 18-24-36 වැඩ කරලා අමාරුවෙන් බස් එක්ක නැගලා ගෙදර ගිහිල්ලා නැවත වැඩ කරන්නට, ෆිල්ම් එකක් බලන්නට, දරුවෙක් එක්ක කතා කරන්නට, හස්බන්ඩ් එක හිනහ වෙන්නටවත් වෙලාවක් නැහැ. වැඩිපුර මොකුත් කතා කරන්න આવොත් එහෙම තරහත් යනවා. ඇයි අපේ ජීවිතය ඇතුලේ අපි ගෙවන්නේ ලොකු ස්ට්‍රෙස් එකක්. හැබැයි රෝගීන් අපෙන් බලාපොරොත්තු වෙන ආදරය, කරුණාව, සෙනෙහස, දයාව ඔක්කොම දෙන්න කොහෙද තියෙන්නේ? ඒක නිසා මේ හෙද සේවාව මෙතනින් එහාට අඟලක්වත් යනවා නම් අපිට තියෙන මෙන්න මේ ජීවිතයේ අහිමි වීමේ ඛේදවාචකය අපි ඉවත් කරගන්නට ඕනේ. ඒ සඳහා වැටුප, ඔව් වැටුප ප්‍රශ්නයක් අපි 2006 අපි ලොකු විෂමතාවයකට ඇදලා දැම්ම, හිතාමතාම ඇදලා දැම්මේ. ඒවා විසඳ ගන්න ඕනකම තියෙනවා, ඒක ඇත්ත.
වැටුම විතරක් නෙවෙයි අපිට තියෙන වැඩ ප්‍රමාණය තාක්ෂණය පාවිච්චි කිරීම මේ සියල්ල ඉත්‍රා අපිට අපේ හෙද සේවාවේ අපේ ජීවිත මේකට වඩා ඉහළ තැනකට ගත යුතුව තිබෙනවා. ඒ සඳහා අපි උත්සාහ කරලා තියෙනවා, සටන් කරලා තියෙනවා. හැබැයි සොම්බින්ට මේවා දැනුනේ නැහැ, දැනෙන්නෙත් නැහැ, ආපහු දැනෙන්න ඒගොල්ලෝ ඉතුරු කර යුතුත් නැහැ. ඒ නිසා අපිට ජීවිතය දිනා ගැනීම සඳහා, අපේ අධ්‍යාපනය දිනා ගැනීම සඳහා අපේ මිනිස්සුන්ට ඒ සියල්ල තුලින් මීට වඩා යහපත් සෞඛ්‍ය සේවාවක් උදා කර දීම සඳහා, මිනිස් වෙනුවෙන් මීට වඩා අපේ හදවත්වල තියෙන, අපේ අත්වල තියෙන, අපේ ඔළුවේ තියෙන දැනුම ආකල්ප සියල්ල කැපකිරීම සඳහා වූ ක්‍රමයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ ක්‍රමය වෙන කිසිවක් නෙවෙයි, දේශපාලන පරිවර්තනයක් සඳහා සම්ප්‍රදාය පරිවර්තනයක් තුලින් ලබා ගන්නා ක්‍රමයක් බවට අවිවාදිතයි. එනිසා අපි විශ්වාස කරනවා මේ රටේ මිනිස්සු වෙනුවෙන්, මේ රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය වෙනුවෙන්, මේ රටේ හෙද සේවාව වෙනුවෙන්, මේ රටේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ආදරණීයව මේ සියලු වෛද්‍යවරයාද, එම්.එල්.ටී.ද, ඖෂධ වේදියාද, මේ සියලු දෙනා සමග ආදරයෙන් බැඳලා එකිනෙකා හතුර වගේ නොපෙනෙන ආදරණීය සමාජයක් ඇතුලේ ආදරණීය හෙද සේවයක් ගොඩනගා ගත යුතු තිබෙනවා. ඒ සඳහා පුනරුදයක් වෙනුවෙන්, අලුත් රටක් වෙනුවෙන් එක බලයක් හෙද සේවයට ගොඩනගා ගත යුතු තිබෙනවා. ඒ නිසා අවසාන වශයෙන් ආදරණීය සහෝදර සහෝදරයනි, මා යෝජනා කරන ඔබ සියලු දෙනාට අපි මේ ඉතිහාසයේ පළමු වතාවට මෙවැනි හෙද ප්‍රජාවක් මෙවැනි තැනක දසදස දහස් ගණනකින් එකතු වෙච්ච වෙලාවක අපි යෝජනා කරනවා. අපි මේ හෙද සේවාව විතරක් නෙවෙයි, සෞඛ්‍ය සේවාව විතරක් නෙවෙයි, මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් අපේ සේවාව මීට වඩා යහපත් ආකාරයෙන් ලබා දෙමු. ඒ ලබා දීලා පුනරුදයක්, පිරුණු රටක්, හෙද බලයක් හදමු, සෞඛ්‍ය සේවාවක් ගොඩනගමු. ඒ සඳහා ඔබට ධෛර්ය, සත්‍ය, වාසනාව ලැබේවා. හෙද සේවාවට විතරක් නෙවෙයි, සෞඛ්‍ය සේවාවට විතරක් නෙවෙයි, අපේ රටට ජය වේවා. අනාගතයේ සැප්තැම්බර් මාසයේ 21 වෙනිදාන් පස්සේ මේ සියලු දේවල් වලට එන මාවතක් තියෙනවා. ඒ මාවතේ අපි ධෛර්ය සම්පන්නව මේ අයුක්ති සහගත ක්‍රම ඉවත් කරලා, මේ අසමානතාව ඉවත් කරලා, මේ අලුත් රටක් වෙනුවෙන් පෙළගැහෙමු, ගමන් කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මානිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.